මහකන්නේ වීමලති කැනීම සඳහා නයෝජනාක්‍රමයයක් රජේ විසින්හාන්තු නවාදී තිබෙනවා. අතාල නයෝ ජනාක්‍රමේයටතේ රපාල්මලියන නවයක ඩ පන නය නකොත් කිරීමට අපපික්ෂ කරන බවයි ජනාතතිපති ප්‍රජාකාට ේතු අධ්‍යක්ෂ ජනරල් රජි කීරති තෙන්නකන් මහතා පැසේ. සුළ හා මධ්‍යපර්මාණන වී මෝල්හිමියන් සඳහා රුපියල්මලියන පණහක් වී ගබඩාහිමිකරවන් සහ වී අසනු රැස් කරන්නන් සඳහා රුපියල්මියන විසි පහක උපරිම ඩයි මුතලක් මෙමකින් ලබා මටන මත. මෙත ොහමතල් හ ැමහි. න් තිරප්න ්‍රදශය ොවන් කොට සහ වට්ටක්කා ගොවිතනින් ඉවත් වීමට තීරණය කර ඇති බව එ ගොවීන් පවසනපා සාමාන්‍ය සමස්ය තල ගොවිකට නර දර හට වැඩ පමානයයක් නවා හම ෙදරීම ැරලතුන හරක ද නවාගේ ති යන්න භූමිතල් ප්‍රමාණයක් එක රප වි හන් ගන්න පොඩි දලක්නේ රපි ගගේ දරගට විස හැක් කිය. ඒදා රජේ මංහි බ ද කු ට ි ප ැන කිය. මෙම උු සඳහා නිසිමිලක් නොැතිවීම හේතුවන් නොච්චාකම හොරවිල විල් පත්තුව පහල මාරකහ වැව ප්‍රදේශවල ගොවින් දැඩිපීටාවට පත්ව සිටනවාා අපේ වට කුලිදීලා මිනිස්සු ඇතින්ගෙනල්ලා ඒ වට ප්‍රවාහනය මුදල් ගවල හාන්ඩ සුනාමිකරන්ඩ මුදල් ගවලා කුලිදන් ඕෝන පිරිමියකුට රුපියල්ද අස් පහන්සිීයක් ගෑනියකුට දෙදා කෙටින් අපට දැන් විකුණාන්ඩ වෙලා තියනෙ රුපියල් හාරසියක වගේ චූටි මුදලකට. ඉතිං අපිට ඒවා ගේවලා වියධන් කරපු මුදල් අයින් කරහම අපට ඉතුර වෙන දෙයක් නෑ. හාර්ය පණහායි පන්සයි පන්සිේ විට උපරේ පන්සි විසත මගන්. ඒට මේ දෙක් ගොටස් කොටත් දෙකටරගත් තාර්තය ගත් පන්සිකගත් අතන ද කර මයකමකතුරල මස කු ම ත දම ගන්න මේ මේ අතර කෑගල්ල දිස්්‍රකේ රිලවුන් පාලනී සඳහා ගොවියන් සඳහා වයතුවක් වු ලබාදීමට කටයුතු කරන බව මුදල් රජ්‍ය මාතය රංජිත්්‍යය ලාපිටියේ මහතා පවසනවා. රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍යවතාද හස්සක්වමින් ඔහු මේ පව පැබසවා.ඒ සංකීල් වැඩල් අල්ලල ඒගොල්ලග මේ. වයිඩොරකී ස්ථාන්ට ගෙන හිල්ල වන්ඩා කරන සක්කම කරලා අපහ ගැනලා රැලට අතල් ලති මේකින් ප්‍රෝජන සංකීර්ණය ප්‍රෝජනගන්ඩත් ඉලගේ අවස කාලෙක්ක බලපුහම සහන කාලය කවරු ස්සක්කට අවසකාලඇත්ති නමකර සහන කාලයක් කන සංකීනයි. නමුත් ඒක නියම ව්‍යාපතියක්කටට විස්සල ග්‍යාත්ම කරන අවෂ යකල් සකතුළ අපි පසුම හදල දුන්න. හැම සෂනිි පානණයක් අවශ්‍යය නිසාම්මගේ මධ්‍යකට අරමුදලෙන්. මේ දිස්සිග දින ගොවි සංග ධන හසියයක් ය හයිසිේටම ලියමක් ඇව ඇව මේ ප්‍රශ්ට මේවාුරයිෆල් බ මගේ මි ධර සූදාාන. කෙසේ වෙත් මහවිලාචිය ප්‍රදේශයේ කොවින් චෝතනා කරන්නේ වනාලි ගැටලුව විසඳීම සඳහා බලධහරින් මෙතෙ ක්‍රියා කර නොමැති බවයි. මේ හේතුවෙන් තම වකාවන් විනාශ වන බවත් මේට විසඳමිල්ලමින් අද මාරාන්තිකඋපවාසයක් ආරම්භ කරති වෙනවා. දින තුනක කාලයක් පුරා පැවති සත්වයක් රහය අවසානීදී අද මෙම මාරාන්තිකඋපවාසය ආරහම්භ කළේ. මාරාන්තික උපවාසයක් තමා යෙදෙන්ඩ ඉන්නේ. අපිට ජීවිතය නැතත් දැන්නනම් ප්‍රශනයක් නෑ මේසරේ හයෙන් ගොවිතන් ඔක්කොම නාසයි. අක්ක රහයක කරලා දැම් වැඩක් නෑ දැම්වැඩ දෙයක් නෑ අත කන කර බඩු ඉඳං ඔක්කොම තියලා තියෙන්නේ. ගොවයාගේ කතාවන් මේ තියෙන ගැටලුවට සන්දිලා නෑ මේම තුරු ඒගොල්ලො යාලගේ පාඩි හටයවා හටයනවා දොරෙන් එලිය දාලා අවල්ිුව දාලා බල්ලා ඉතිං අපි මෙතැන දුක්ඳෙනවා මේ සමස්ත ගොයි ජනතාවෙනුවෙන් මේ තියෙන පස්සනේ විසඳ ගඩ නමුත් අපිට මේකට දින තුනක්ගියක් කිසිම උත්තරයක් ලැබිලනෑ අපි ඉන්නදේ මේ විඳන දුක මේ මාධ්‍ය හරහා මේ ලෝකටම පේනවා නමුත් මේමට විසඳදු නැතුවන මේ විසඳන් තියෙනවා කිසිම විසඳමක් මේ වෙනකං අපිට තමත්ත මේ ජනතාවට ලබාදීලනෑ සිිවිල්ලස පලකායේ නිලධාරිදාලා ගරපොලවල් දාලා ඒ කොටිගෙන් ගමරක් තුන්වාකාර අලින්ගුත් ගමරක් ලදන්නෙ කියලා තම.